මුදවට මමද කතා කරන්නේ මාරියා මොන්ටිසෝරි මැතිණිය දරුවන් කෙරෙහි අපමණ සෙනෙහසින් ඔවුන්ගේ සිතැඟි මනාව තේරුම් ගනිමින් ඒ පුංචි ලෝකයන් වඩාත් සුන්දර කරන්නට ඉදිරිපත් කරන ලද මොන්ටිසෝරි පරිසරය කොහොමද අපි අපේ ගෙදරදී නිර්මාණය කරගන්නේ කියලා. බොහෝ විදේශීය රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටක මොන්ටිසෝරි ඇට් හෝම් ක්‍රියාත්මක කරන තරම කපහසුයි. ඒට හේතු කීපයක් තියෙනවා. මුල්ලමාවිය පිළිබඳ දෙමාපියන්ගේ හා රැක බලා ගන්නන්ගේ දැනුවත්භාවය අඩු බව ප්‍රධාන හේතුවක්. ඒ වගේම මව්පිය දෙදෙනාටම රැකියාව සඳහා නිවසින් බැහැරවීමට සිදුවීම මොන්ටිසෝරි ක්‍රමවේදය පිළිබඳ නොදැනුවත් බව වගේ හේතු කීපයක් සඳහන් කරන්න පුළුවන්. මොන්ටිසෝරි ඇට් හෝම් කියන දේ ඔබ පළමුව වටහා ගන්න. මින් අදහස් කරන්නේ ඔබේ නිවස මොන්ටිසෝරි එකක් කරන එක නෙමෙයි. නිසි වයසේදී ඔබ කැමති පරිදි ඔබේ දරුවාව පෙරපාසලකට ඇතුළත් කරන්න. බොහෝ විට දරුවෙක් තම පළමු අවුරුදු තුන නිවසේ රැඳෙමින් මව්පියන්ගේ හෝ රැක බලා ගන්නන්ගේ ආරක්ෂාව හා සෙනෙහස යටතේ වර්ධනය වෙනවා. මේ පළමු අවුරුදු තුන තුළදී දරුවාගේ මොළයේ 90%ක් පමණ වර්ධනය වෙනවා. ඉතින් දරුවාගේ ජීවිතයේ වටිනාම කාලය ඔබේ පවුල් පරිසරය තුළදීම ගෙවෙන නිසා මේ මුල් අවුරුදු කීපේ දරුවාගේ සමස්ත වර්ධනයට උපකාරී වන අයුරින් කළමනාකරණය කරගන්න. මාරියා මොන්ටිසෝරි මැතිණිය බලාපොරොත්තු වුණේ දරුවාට නිදහසේ සතුටින් හා ස්වාධීනව වර්ධනය වීමට ඉඩහැරීමයි. වර්තමානයේ ලෝකේ පුරා පැතිරී යන මේ කොරෝනා වසංගතයත් එක්ක අපි හැමෝම ගෙදරට හිර වෙලා මොන්ටිසෝරි එකකට ගිහිල්ලා කාර්යබහුල ක්‍රියාදාමයන් රැසක් එක්ක ජීවත් වෙන පුංජබටවුන්ගේ දවස වෙනස් වෙලා නිවස තුල රැඳී ඉන්න එක ඔබට වගේම දරුවන්ට පීඩනයක් ඇති කරනවා. වැඩිහිටි ඔබට මේ මානසික පීඩනය දරා ගන්න එහෙම නැත්නම් පාලනය කර ගන්න පුළුවන් වුණාට පුංචි දරුවන්ට ඒක කරන්න බෑ. ඉතින් ඔව් කරදර කරනවා, කෑ ගහනවා, රණ්ඩු කරනවා. ඉතින් ඔබටත් කේන්ති යනවා. ටික කාලයක් මේ තත්ත්වය මෙම පැවතුනොතින් දරුවන් නිතැතින් කලහකාරී තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ හැම දෙයකටම හොඳ සතුටුදායක පිළියමක් තියෙනවා. නිරන්තරයෙන් ක්‍රියාකාරකම් වල යෙදෙන්න කැමති ඔබේ දරුවාට විවිධ ක්‍රියාකාරකම් වල යෙදිය හැකි ලෙස ඔබේ නිවසේ පරිසරය නිර්මාණය කරගන්න. සරලවම කිව්වොතින් මොන්ටිසෝරි පරිසරයක් ඔබේ නිවසේ ගොඩනගා ගන්න. මේ සිදු කරන්න අපහසු නැහැ. මිල අධික නැහැ. මම ඔබට පෙරදී සඳහන් කළා වගේම මොන්ටිසෝරි පරිසරයක් තුළ වර්ධනය වෙන්න ඔබේ දරුවාට වයස් සීමාවක් නැහැ. නමුත් මුල්ලමාවිය ගෙවන ඔබේ දරුවාට මොන්ටිසෝරි පරිසරයක් නිර්මාණය කර දීමට ඔබ අද වුණත් ප්‍රමාද නැහැ. ඒ නිසා දරුවාටත් ඔබටත් පවුලයටත් සතුටින් ඉන්න පුළුවන් විදිහට ඔබේ නිවසේ පරිසරය වගේම දරුවා සමග ගෙවන ඔබේ දිනචරියාව හැඩගස්සවා ගන්න. මේ දිනචරියාව දරුවාටත් ඔබටත් පහසු වෙන විදිහට වගේම අවස්ථානුකූලව වෙනස් වුණත් දිනපතාම එකසේ පවත්වා ගැනීමට උත්සාහ කරන්න. ඉතින් මං අද ඔබට කියලා දෙන්නම් මොන්ටිසෝරි පරිසරය පහසුවෙන්ම ඔබේ නිවසේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම මොන්ටිසෝරි පරිසරයක් තුළ වැඩෙන දරුවා බොහෝ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්නවා වගේම සතුටින් ඔහුගේ දවස ගෙවනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා බොහොම සතුටින් ඔබේ දරුවා සමග මේ අත්දැකීම අත්විඳින්න. දරුවන්ගේ නිරන්තර සතුට සහ ක්‍රියාශීලී බව ඔවුන් ලබන අධ්‍යාපනයේ නිවැරදි බව කියාපානවා. මොන්ටිසෝරි පරිසරයකදී නිතරම දරුවෝ තමාට කැමති දේ කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගන්නවා. අධ්‍යාපනය ඔවුන් තුළින්ම ගොඩනැගෙන ස්වාභාවික ක්‍රියාවලියක්. ඒ නිසා හැකිතරම් නිදහසේ හැසිරෙන දරුවන්ට ඉඩහරින මේ පරිසරය තුළ දරුවා නිරන්තරයෙන් සතුටින් වර්ධනය වෙනවා. දැන් අපි බලමු නිවස තුළ මොන්ටිසෝරි පරිසරයක් නිර්මාණය කරන්නට අවශ්‍ය ප්‍රධාන පියවරයන් මොනවද කියලා. montessori.com, themontessorinotebook.com සහ අනෙක් වෙබ් අඩවි හරහා වගේම YouTube මාධ්‍ය හරහාද දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම මොන්ටිසෝරි ක්‍රමවේදය ආරම්භ කරන්නට පෙරත් ඉන්පසුවත් හැම මොහොතකම දරුවාව අධ්‍යයනය කරන්න. මේ අධ්‍යයනය කිරීමෙන් පමණයි දරුවාට අවශ්‍ය පරිදි පරිසරය නිර්මාණය කරලා ඔවුන්ගේ වර්ධනයට උපකාරී වෙන්න පුළුවන් වෙන්නේ. උපතේ සිට අවුරුදු 6ක් දක්වා දරුවන්ගේ මනස ක්‍රියා කරන්නේ ස්පොන්ජ් එකක් වගේ. ඔවුන් දකින අහන සියල්ල උකහා ගන්නවා. ඒ නිසා ඔවුන් ඉදිරියේ අපගේ හැසිරීම මනාව පාලනය විය යුතුයි. උදාහරණයක් විදියට එදිනදා ජීවිතයේ අප ක්‍රියාවන් සිදු කරන ආකාරය, අපි අපේ හැඟීම් හසුරුවා ගන්න ආකාරය, අපි අන්තර්පුත්කල සම්බන්ධතා පවත්වන ආකාරය ඔවුන් ග්‍රහණය කරගන්නවා. ඒ ආකාරයටම ඔවුන්ගේ පැවැත්මට මේ දේවල් උපයෝගී කරගන්නවා.
උපන් මොහොතේ ඉඳලා අවුරුදු 6ක් දක්වා දරුවෙකු තුළ මේ සංවේදී අවදි නැති වෙනවා. දරුවන්ගේ සංවර්ධන ක්‍රියාවලියේදී ඔවුන් තුලින්ම ඇතිවන යම්කිසි කුසලතාවයක් ප්‍රගුණ කිරීමේ වටිනා අවස්ථාවක් තමයි මේ සංවේදී අවදියක් කියන්නේ. මේ සෝබා දහමින් දරුවාට ලැබෙන ඉතාමත් වටිනා ඉගෙනුම් මෙවලමක්. උදාහරණයක් විදියට ද්‍රව්‍යයන් අනුපිළිවෙලට තබන්න, භාෂාව හසුරවන්න, ගණිත සංකල්ප හදාරන්නට වගේ දේවල්. ද්‍රව්‍යයන් තිරස්ව හෝ සිරස්ව පේලියට තබන්න කුඩා කාලයේ ඉඳලම ඔවුන් කැමති නේද? අවුරුදු දෙකහමාරක් පමණ වනතුරු ඔවුන් මේ ක්‍රියාකාරකම සිදු කරනවා. ඒ වගේම දරුවකු තුළ භාෂාව, කතනය, ලිවීම සහ කියවීම යන තුන් ආකාරයටම ප්‍රගුණ වෙනවා. එය උපතේ ඉඳලම සිදුවන දෙයක්. නමුත් කතනය සඳහා වූ සංවේදී අවධිය මාස 7න් ආරම්භ වී අවුරුදු 3ක් දක්වා පවතිනවා. ඉතින් මේ කාලය තුළ දරුවා සමග නිතර නිවැරදිව කතා කිරීම, සින්දු කීම, කතන්දර කීම වැදගත්. ඉතින් භාෂාව සඳහා දරුවන්ගේ ලෝකයට විවෘත වන මේ සංවේදී අවධිය තුළ ඔවුන්ට භාෂා කීපයක් වුණත් සමාන්තරව ඉගෙන ගන්නට පුළුවන්. නමුත් පසු කාලීනව එය තරමක් අපහසු වෙන්න පුළුවන්. ස්කීමා එකක් කියන්නේ යම්කිසි කාර්යයක් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තමා තුළට ඇතුළු කරගෙන ගොඩනගා ගන්න දැනුම් රටාවට. කීප වාරයක් කිරීම තුළින් ඔවුන් ඒ ප්‍රගුණ කරගන්නවා. සමහර විට ඔබේ දරුවා ගෙවන වර්තමාන කාල පරාසය තුළ ඔවුන් යම් මනෝ රටාවක් ගොඩනගාගෙන සිටින අවධියක් වෙන්න පුළුවන්. එය මුළුමනින්ම සාමාන්‍යයි. එය වෙනස් කරමින් එයට ප්‍රතිවිරුද්ධ ලෙස පරිසරය සහ ක්‍රියාකාරකම් නිර්මාණය කරන්න එපා. උදාහරණයක් විදියට ඔවුන් කීප වාරයක් භාජනයක් තුළට යම් භාණ්ඩයක් දමා නැවත අරගන්නවා. එහෙම නැත්නම් යමක් කරකවමින් ඒ දෙස බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අතට ගන්න සියල්ල ඉවතට විසිකර ශබ්දය අහනවා. එහෙම නැත්නම් පේලියකට භාණ්ඩ තමමින් නැවත වෙනස් කරනවා. මේ වගේ දේවල් ඔවුන් කීප වාරයක්ම සිදු කරනවා. ඉතින් දරුවන්ට මේ ස්වභාව ධර්මයෙන් ලැබුණු දායාදය අපිට හඳුනා ගන්න ලැබෙන්නේ ඔවුන්ව මනාව නිරීක්ෂණයෙන් පමණයි. මේ දේවල් ගැන දැනුවත් වෙලා ඔවුන් ගොඩනගාගත් ස්කීමා එක, එහෙම නැත්නම් මනෝ රටාව හඳුනාගෙන ඒ අනුව ක්‍රියාකාරකම් හා පරිසරය නිර්මාණය කිරීමෙන් මේ ඉගෙනුම් අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ඔවුන්ට ලබා ගැනීමට අපට ඉඩ සලස්වන්න පුළුවන්. බොහෝ දෙමව්පියන්ගේ ප්‍රධානතම ගැටලුවක් තමයි දරුවන්ගේ යහපත් හැසිරීම වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව. දවස අවසානයේදී බොහෝ දෙමව්පියන් පසුතැවෙනවා දරුවන්ට සිදු කළ තරවටු, කෑගැසීම් හෝ දඬුවම් සම්බන්ධයෙන්. ඔවුන්ට අවශ්‍යයි මේ ක්‍රමය වෙනස් කරන්නට. නමුත් ඒ ක්‍රියාත්මක කරන්නට අපහසුයි. මේට විසඳුමක් විදියට මේ ධනාත්මක ලෙස හැසිරීම් පාලනය යොදා ගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අවධානය වෙනස් කිරීම. කුඩා දරුවන්ගේ අවධානය ඉතා සීක්‍රියෙන් හා පහසුවෙන් වෙනස් කළ හැකි. ඒ නිසා අනතුරුදායක දෙයක් හෝ ඔබ අකමැති ක්‍රියාවක් කරද්දී දරුවාගේ අවධානය වෙනස් කරන්න. බාහිරට රැගෙන ගොස් වෙනත් ක්‍රියාවක යොදවන්න. ඔවුන්ගේ යහපත් හැසිරීම දිරිමත් කරන්න ඔවුන් සිදු කරන යහපත් ක්‍රියාවන් වචනයකින් හෝ අගය කරන්න. ඔබට උදව් කරන්නට ඉදිරිපත් වූ විට ස්තුති කරන්න. එවිට ඔවුන් වටහා ගන්නවා යහපත් දේ අගය කිරීමට ලක්වන බව. නිතරම ඔවුන්ට කළ නොහැකි දේ නොයි හැකි දේ පවසන්න. නිවස තුළ වේගයෙන් බයිසිකලය පදින්නට එපා කියන්නේ නැතුව අපි එළියට ගිහින් බයිසිකලය පදිමු දහන්න. මෙයට අමතරව තවත් බොහෝ ක්‍රමවේදයන් තියෙනවා අපට දරුවන්ගේ යහපත් හැසිරීම වෙනුවෙන් කළ හැකි. ඔබේ දරුවාව හොඳින් අධ්‍යයනයෙන් පසුව ඔබටම ගැලපෙන ලෙස මෙම ක්‍රමවේදයන් පවත්වා ගන්න. මෙහිදී මූලිකවම දරුවාගේ කැමැත්තට හා ඔවුන්ට නිදහසේ ක්‍රියාකාරකම් සිදු කිරීමට හැකිවනසේ පරිසරය සැලසුම් කරගන්න. නිවසේ සමාජිකයන් නිතරම රොක්වන තැනක නම් ඔවුන්ට අවධානය යොමු කරමින් ක්‍රියාකාරකම් කරන්නට අපහසුයි. පරිසරය සකස් කිරීමේදී ඔවුන් කැමැති අකමැති වර්ණ සහ නිවසේ යම්කිසි කොටසක් ඇත්නම් ඒ අනුව සැලසුම් කරගන්න. ඒ වගේම දරුවන්ට පහසුවෙන් ගන්න පුළුවන් විදියට ඔවුන්ගේ උසමට්ටමින් ඇඳුම්, සෙල්ලම් බඩු, පොත්, වතුර භාජනය, බ්‍රෂ් වැනි දේ ස්ථානගත කරන්න. විවෘත පොත් රාක්කයක ඔවුන්ට පහසුවෙන් ගන්න පුළුවන් විදියට ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, පොත් ස්ථානගත කරන්න. හොඳින් වාතාශ්‍රය ලැබෙනසේ පරිසරය සැලසුම් කරගන්න. හැම භාණ්ඩයකටම නිශ්චිත ස්ථානයක් වෙන් කරන්න. ඒ වගේම එම භාණ්ඩ නිසි ලෙස ස්ථානගත කරන්න. උදාහරණයක් විදියට ඔවුන්ගේ සපත්තු, බ්‍රෂ්, වතුර බෝතලය වැනි දේ හැම විටම එකම ස්ථානයක තබන්න. එවිට ඔවුන්ට ඒ පහසුවෙන් සොයා ගන්න පුළුවන් වගේම නැවත මේ ස්ථානෙම තියන්නත් හැකියාව ලැබෙනවා. දරුවාගේ ස්වාධීන වර්ධනයට මේ බෙහෙවින් ඉවහල් වෙනවා.
කුඩා දරුවන් බොහෝ විට ක්‍රියාකාරකම් සිදු කරන්නට බිම හිඳ ගන්නවා. ඒ නිසා පැදුරක් හෝ කාපට් එකක් භාවිත කිරීම ඔවුන්ට පහසුවක්. ඒ වගේම ඔවුන්ගේ උස මට්ටමින් පුංචි මේසයක් පාවිච්චි කරන්න. සියලුම සෙල්ලම් බඩු හෝ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එක දවසෙම තියන්න එපා. දිනය ආරම්භ වීමට පෙර ඔබ සැලසුම් කර එදිනට අවශ්‍ය භාණ්ඩ පමණක් රාක්කයේ තබන්න. ඒ වගේම එම ද්‍රව්‍ය දිනපතා හෝ දින දෙකකට වරක්වත් වෙනස් කරන්න. විශේෂයෙන් යම්කිසි භාණ්ඩයකට ඔවුන්ගේ කැමැත්ත අඩු වුණාට පස්සේ එය වෙනත් ස්ථානයක තබා පසුව නැවත දෙන්න. ප්‍රධාන වශයෙන්ම නිවසේ පරිසරය පිළිවෙලට හා පිරිසිදුව තබා ගන්නට පුරුදු වෙන්න. එය දරුවාගේ වර්ධනයට බෙහෙවින්ම වැදගත්. දිනපතා දරුවා සමඟ විවිධ වූ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. මෙහිදී මිල අධික භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලදී ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. පොත් රාක්කයක් නැතිනම් ඔබ සරලව කුඩා රාක්කයක් සාදවා ගන්න. දෛනිකව දරුවා සමග සිදු කරන ක්‍රියාකාරකම් සඳහා නිවසේ මුළු තැංගිය තුළ දරුවාගේ කායික හා මානසික වර්ධනයට යොදාගත හැකි දේ ප්‍රයෝජනයට ගන්න. උදාහරණයක් විදියට හැඳි, වළං, ධාන්‍ය වර්ග, කුඩා භාජන වැනි දේ හරහා බොහෝ ක්‍රියාකාරකම් සිදු කළ හැකියි. කුසලතා වර්ධනය කිරීමට අප කරන බොහෝ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය බොහෝ දේ අපට නිවසේදීම නිර්මාණය කරන්නට පුළුවන්. ඒ වගේම දරුවාගේ වයසට අදාළ වනසේ පොත් හා සෙල්ලම් බඩු මිලදී ගන්නට පුළුවන්. මොන්ටිසෝරි පරිසරයක් තුළදී දරුවා ආරක්ෂාකාරීව නිදහසේ හැසිරෙන නිසා ඔවුන්ට බොහෝ ක්‍රියාකාරකම් කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගන්නා වගේම මේ සියලු අත්දැකීම් ඔවුන්ගේ මොළයේ වර්ධනයට ඍජුවම බලපානවා. මෙය ඉතාම වැදගත්. මොන්ටිසෝරි ක්‍රමවේදය නිවසේදී ආරම්භ කිරීමට පෙර ඔබ හොඳින් ඔබේ දිනචරියාව සැලසුම් කරගන්න. එසේ නොවුවහොත් එය ඔබටත් දරුවාටත් කලබලකාරී පරිසරයක් ඇති කරනවා. සෑම දිනයක්ම එළඹීමට පෙර අතව එම දිනය සැලසුම් කරගන්න. උදාහරණයක් විදියට ආහාර පිළියෙල කිරීම, ඇඳුම් සේදීම, දරුවා සමග ක්‍රියාකාරකම් කිරීම, අවිට පරිසරයේ වැඩ කටයුතු, විශේෂ වැඩ කටයුතු වගේ දේවල්. මුල් අවුරුදු කීපය තුළ දරුවාට හැකිතරම් අත්දැකීම් මුණ ගැස්වීම ඉතාමත් වැදගත්. දරුවා සමඟ නිතරම කතා කරන්න, දකින අහන දේ පිළිබඳව ප්‍රශ්න කරන්න, ඔවුන්ට නොවැටහේනම් ඔබම උත්තර දෙන්න, අවට පරිසරයේ ඔවුන් සමඟ ඇවිදින්න, නිදහසේ ඔවුන්ගේ මට්ටමින් හිඳගනිමින් සියලු දේ විඳින්න, ඔවුන් සමඟ සෙල්ලම් කරන්න, හැංගි මුත්තන්, දුවන සෙල්ලම, ගිනිගිනි බෝලේ වැනි සුන්දර ක්‍රීඩාවන් වල නිරත වෙන්න, ඔවුන්ට තනියම ක්‍රීඩා කිරීමටත් ඉඩ සලස්වන්න. ඒ වගේම හැම ක්‍රියාකාරකමක් අවසානයේදීම භාවිතා කළ භාණ්ඩ නැවත ස්ථානගත කිරීමටත් ඔබ ආදර්ශයෙන් පුරුදු කරන්න. ඔබගේ දෛනික ක්‍රියාකාරකම් වලට උදව් කරන්නට ඉඩ හරින්න. සියලු උපකාරයන් වලට ස්තුති කරන්න. ඒ වගේම බල කරලා උදව් ගන්න එපා. ඔවුන් සමග ක්‍රියාව සිදු කරන්න.
දත්මැදීම ආහාර ගැනීම ඇඳුම් පැඳීම වැනි දේ තනිවම කිරීමට පුරුදු කරන්න. ඒ වගේම ඔවුන්ට තනිවම සිදු කළ හැකි ක්‍රියාවන්ට කිසිවිටකත් උපකාර කිරීමෙන් වැළකී අවශ්‍ය වූ විට පමණක් උදව් කරන්න.